තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දෙපා නමද අද දින භාවනා කරමු මොබයිල් ඇප් පරිශීලක භාවනා යෝගී සදහැවතුන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න යොමු කිරීමට දෙපා නමද අවසර ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නය ගියවර ඔබ වහන්සේ විසින් දෙනු ලැබූ මෛත්‍රී භාවනාව කමඨහන වැඩෝ යෝගීන් විසින් යොමු කරන ලද මෛත්‍රී භාවනා කමඨහනට අදාළ පළමු ප්‍රශ්නය ස්වාමීන් වහන්ස මෛත්‍රී භාවනාව වඩන විට තමන්ට මෛත්‍රී කරන අවස්ථාවේදී සිහියට නගා ගත යුත්තේ තමන් භාවනාවේ යෙදෙන ඒ මොහොතේ රූපයද නැත්නම් යම් ප්‍රීතිමත්ව තමන් සිටින අවස්ථාවක රූපයක්ද කරුණාවෙන් පහදා දෙනු මැනවි අවසරයි ඒ අවස්ථාවේ විශේෂයක් නැහැ තමන්ව අරමුණේ මේ මෛත්‍රිය එන්නේ එතකොට තමන් කැමති ආකාරයකට රූපය ගත්තට වරදක් නැහැ මේ වඩා සුදුසු ඉතින් තමන් ඉන්න ඉරියව්වටම අරගෙන හිසේ ඉඳන් දෙපතුල දක්වා මෛත්‍රිය පතුරවගෙන යනවා දෙපතුලේ ඉඳන් අවුඩට හිස දක්වා හිස මතට මෛත්‍රිය පතුරවගෙන යනවා මේ ආකාරයට අපි මොලින් සිත උඩට පහළට ගෙන යමේ මෛත්‍රිය පතුරවා නම් සිත අරමුණට එන gati ඉක්මන් වෙනවා සිත අරමුණේ තැම්පත් කරගන්න පහසු වෙනවා ඒ නිසා එහෙම ගැනීම වඩාම සුදුසුයි නමුත් තමන් ප්‍රීතිමත් වෙ සිටින අවස්ථාවක අරමුණු කරත් වරදක් නැහැ එතනදී තමන්ට සුට්ටි හානි කරපැත්තක් තියෙනවා තමන් ප්‍රීතිමත් වුණ අවස්ථාවේ අරමුණු තමන්ගේ මනසට ගොඩනගෙන්න පුළුවන් ඒ නිසා තමන් සිටින අවස්ථාව ගන්න එක වඩාමත් සුදුසුයි කියලා අපි අදහස් කරනවා හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස දෙවෙනි ප්‍රශ්නය යොමු කරන්න අවසරයි මම මෛත්‍රී භාවනාව වඩනවා මම අද දින පැය දෙකකට වඩා වැඩි කාලයක් භාවනා කළා මට තිබෙන ප්‍රශ්නය නම් සමහර දිනවලදී මට හොඳින් භාවනා කරන්න පුළුවන් තවත් දිනවලදී හිතේ තැන්පත්භාවයේ අඩුවන නිසා හොඳ භාවනා වාරයක් කරගන්න බැරි වෙනවා මා කුමන පියවරක් අනුගමනය කළ යුතුදයි ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා අවසරයි दुर्वल මම චිත තැම්පත් කරගෙන මිස මෙම ආසනයේ නැගිටින්නේ අනිවාර්යයෙන්ම චිත අරමුණේ පිහිටිය යුතුමයි දැඩි ලෙස අදිස්ථාන කරනවා අනේ දැඩි අදිස්ථානය සමග ස්වල්පයක් චිත විසිරලා ප්‍රමාණිකෝලව ගැඹුරටම චිත තැම්පත් වෙනවා චිත ස්වභාවයෙන්ම තැම්පත් වෙන අවස්ථාවට වඩා විසිරෙන අවස්ථාවකදී අපි ස්වල්පයක් උත්සාහ දරලා තැම්පත් කරගන්න අවස්ථාව එතනම ගැඹුරට සමාධිගත වෙනවා ඒ නිසා එවැනි අවස්ථාවකදී අපි අදිෂ්ඨාන කරමින් සතිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් භාවනාවට ලැබුරු වීමෙන් අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් එම අවස්ථාවන් තමා භාවනා කළ යුත්තේ සංසාරෙදිත් අපි වැඩෙන්නේ නැහැ කියලා අතහැරි නිසා අපි සංසාරේ ඉන්නේ මේ ආකාරයට මේ ජීවිතේ මරණ මංචකයේදී අපේ සිත අරමුණක තැම්පත් කරන්න උත්සාහ වෙන්න වෙන අතරදී සිත තැම්පත් නොවී මරණයටපත් වුණොත් අපිට සතර අපායේ උපදින්න වෙන්නේ අපිට මරණ මංචකයේදී හිත හදා ගන්නවත් වර්තමානයේ සිත පුහුණු කරන්නට ඕනේ ඒ නිසා මේ වෙන අවස්ථාවකදී වීර්යවන්ත වෙන්න ඕනේ අදිස්ථාන තියාගෙන උපක්‍රමශීලීව මෛත්‍රිය පතුරවන්න ගැනීමෙන් මෛත්‍රිය සිත තැම්පත් වෙනවා ශක්තිමත් වෙනවා හොඳයි තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස මේ ළඟ ගැටලුව මම මේ දිනවල පරියංකේදී මෛත්‍රී භාවනාව වඩනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස මෛත්‍රී භාවනා කමඨහන වඩන දිනවලදී මා දෛනික ජීවිතයේ ගත කළ යුතු ආකාරය කරුණාවෙන් පහදා දෙන්න මා මෛත්‍රිය මනසිකාර කළ යුත්තේ කෙසේද යන්න බලාපොරොත්තු වෙමි අවසරයි එතනදී දෛනික ජීවිතයේ අපි හිමිදිරි උදෑසන නිදි නවදී මොහොතේම විකසම
අද මතම සිටගෙන අදිෂ්ඨාන කරනවා අද දවස පුරාවට අතරක් නැර මම මෛත්‍රී චේතෝ යුක්තියෙන් යුතුව වාසය කරනවා දවස පුරාවට මෛත්‍රී භාවනා කමඨහනෙන්ම වාසය කරනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා එසේ අදිෂ්ඨාන තබාගෙන ඇඳෙන් වැස ඉක්මනින් ශරීර කෘත්‍යයන් සිද්ධ කරමින් අනතුරුව සුළු ව්‍යායාමයක් ශරීරයට කරනවා නම් වඩා හොඳයි योग भावना क्रम सूर्य नमस्कार दवसे आहार पान गावे आहार पान गिटमे आहार अभी अहसी आहार मेदिपेन आहार अभी पिंगान बेद पूकना आहारे पिलेल आहार एकतुकलकेनाएकतुकिरीमटपेरातुवे जल अमुनु आदि सकस्कराय मे आकार अप्रमाण सत्व मे आहार वेडुवेन मेदिहत्तलातीन मे सियलुम सत्व सौख्य संपन्न मई आहार वेन मे आकार आहारे गण पुरुन अभी जीवित प्रयोजन योगे इन अभी इन गे कामरे शुद्ध पवित्र करण गे शुद्ध करणावस्था आप निवस आमदीन गमन अभी मैत्री भावना निवस तुलाउल सत्व यहाँ वतुरना අප්‍රමාණ සත්ව සංඛ්‍යාවක් එක ආහාර වෙන භුක්ති විඳිනවා එතකොට ඒ සියලුම දෙනාට මෛත්‍රිය වතුරමින් ආහාරය පිළිල කරන්න පුළුවන් ඒ ආහාරයේ පිළිල කිරීමේදී යම් කිසි අඩුපාඩුවක් වුණත් දිවි භෝජනයක් මෙන් රසවත් වෙනවා තමන්ගේ සිතේ තියෙන ඕපණී තත්ත්වෙ මත ඒ වගේම අපි පාරේ තොටේ ගමන් කරනවා රිය පදවනවා මේ මේ අවස්ථාවකදී මාවතේ ඉන්න අයත් සමග නිතර ගැටීම් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම රිය පදවීම අවස්ථාවන්දී ගැටීම් ඇති වෙනා මනසට ඉදිරියෙන් යන රියදුරාගේ සුළු අඩුපාඩුව අපි දකින්නේ මහමෙරක් මෙන් ඊට පස්සෙන් යන කෙනා තමන්ගේ අඩුපාඩුව දකින්නේ නැහැ අනුන්ගේ අඩුපාඩු දකිනවා පාරේ යන කෙනාගේ ඇඳුම ඇඳගෙන යන ආකාරය වැරදි කියයි නැත්නම් පාරේ යන දිශාව වැරදි කියයි එම නැත්නම් පාර පයින් ආකාරයේ වැරදි කියයි මේ වගේ නිතරම පාරේ ඉන්න අනිත් අයගේ වැරදි දකිනවා කියන්නේ අපේ මෛත්‍රිය නෙමෙයි ව්‍යාපාදයක් තියෙන. අර පාරේ ඉන්න අය වෙනුවෙන් මෛත්‍රිය වඩන්න ගත්තා නම් අපේ සිත හරිම තැම්පත් සාන්තයි නිවිලා අන්න ඒ තුල මහා මගදී අපිට අනතුරක් වෙන්න තිබුණත් අපේ මෛත්‍රී චිත්ත තරංගයේ බලගත්තු කමෙන් අර සියලු අනතුරු වලින් වළක්වලා අපේ ගමන ඊටාම් පහසුවෙන් අවශ්‍ය තැනට යනවා. මේ විදිහට දවසේ එදිනදා ඒ නියමිත කටයුතු වලදී සෑම තැනකදීම මෛත්‍රිය වඩමින් අපේ කටයුතු සිදු කරන්නට පුළුවන්. අන්න එසේ කටයුතු සිදු කරමින් යන අතරට මොණියම් මොහතක හෝ නිද්දක පියාගෙන අපේ මෛත්‍රී කමඨාන සිත පිහිටුවා නම් ඒ සිත ඊටාම් ගැඹුරට තැම්පත් වෙනවා. දවස පුරාවට මෛත්‍රී භාවනාව වැඩුණ නිසා මේ වගේ දවසේ පාරිහරේ කමඨහනක් වශයෙන් මෛත්‍රී වැඩීම ඉතාම සුදුසුයි මේ කාලේදී. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ මීළඟ ප්‍රශ්නය මා කලක පටන් ආනාපාන සති භාවනාව වැඩූ හේයින් ඔබ වහන්සේගේ උපදේශ පරිදි මෛත්‍රී භාවනාව වඩන විට සිත ඉබේටම වාගේ හුස්ම ඉහළ පහළ යෑමට අවධානය යොමු වේ මෙහිදී මා කමක් කළ යුතුද අපි එක භාවනාවක් වඩන විට තවත් භාවනාවකට මාරු විය හැකිද අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න අවසරයි ස්වාමීන් වහන්ස එතනදී අපි අපි ජීවිතේ දිගින් දිගට භක්ම කාලා පුරුදු කෙනෙකුට හදිස්සි පාන් කන්න උනෝතෙන් ඒ ආහාර වේලදී පාන් කන්න අරගෙන අර බත් ටික ගැන හිත හිතා හිටියොතින් අපේ බඩ පිරේද පාන් කන්න ගත්තා නම් පාන් ටික කන්න ඕනේ ඒ වගේ අර අපි ගත්ත කමටහන තමන් ගත්ත කමටහන සිහ පිහිටවීමයි අපි කරන්නට ඕනේ සිතට ඕන ඕන ආකාරයට භවනා කමටහන වලට සිත මාරු කරන්න ගත්තොතින් කවදාකවත් භවනාක ප්‍රතිඵලයක් ගන්න බෑ දැන් මේ වෙලාවේ මෛත්‍රියට වාඩි වුණා නම් මෛත්‍රිය වඩන්නට ඕනේ සිත දැඩි කරගෙන ඒ මෛත්‍රියම සිහ පිහිටවීමෙන් මෛත්‍රී භවනාව හෝ මොනෑම් භවනාවක හෝ ප්‍රතිඵල ලැබෙනවාමයි අපි අසීහිය නිසායි අර ආනාපාන සතිය පිළිබඳව සිත යොමු වෙන්නේ මෛත්‍රියට නිසියාකාර සිත යොමු කරගන්නට අපහසුන නිසායි මෛත්‍රියට නිසියාකාර සිත යොමු වුණා නම් අර ආනාපාන සතිය ආදී අනිකුත් කර්මස්ථාන අමතක වෙමින් ඒ මෛත්‍රියම සිත බැස ගන්නවා ඒ වගේ කිසිම මොහතක භවනා කර්මස්ථාන දෙකක් එකට යොදා ගන්න හොඳ නෑ මට මතකයි ගිය සැසේදීත් අපි සාකච්ඡා කරා අර එක ලිපේ භාජන දෙකක් තියලා ආහාර පිළිල කරන්න හරි මොන යම් දෙයක් උත්සාහවන්ත වුණොත් ඒ භාජන දෙකේ එකක්වත් හරියට ඉදෙන්නේ නැහැ දෙකම ආහාරයේ සවුත් වෙනවා අන්න ඒ වගේ අපේ කමඨහන් දෙකක් වුණොත් එක කමඨහනක්වත් හරියට වැඩෙන්නේ නැහැ අපි ගත්ත කමඨහනෙම සිහි පිහිටවන්නට ඕනේ සිත පිටට යනවා නම් සිත දැඩි කරගන්න සමන් උත්සාහ දරන්නට ඕන හොඳයි තෙරුවන් සරණයි බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස මීළඟ ප්‍රශ්නය යොමු කරන්නට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් අන්දමට මෛත්‍රී භාවනාව වැඩිම ආරම්භ කළා මට ඇති ගැටලුව නම් භාවනා කරන කාලය තීරණය කිරීමයි එනම් තමන්ට කොපමණ කාලයක් මෛත්‍රී කළ යුතුද ඉන්පසුව ප්‍රිය පුද්ගලයෙකුට කොපමණ කාලයක් මෛත්‍රී කළ යුතුද මදහත් පුද්ගලයෙකුට කොපමණ කාලයක් මෛත්‍රී කළ යුතුද අවසරයි ස්වාමීන් වහන්සේ මේ කාලය තීරණය කරන ආකාරය එක පුද්ගලයෙකුට මෛත්‍රී කර අනිත් පුද්ගලයාට මෛත්‍රිය පැතිරවීම සඳහා අප තීරණය කළ යුත්තේ කොමන අවස්ථාවේදීදයි කරුණාවෙන් පහදා දෙන්න. ඒක ඇත්තටම භවනා කරන යෝගියා සතු දෙයක් නෙමෙයි මූලික කාර්යස්ථානයක් වශයෙන් දැන් අපි මූලිකම අධ්‍යක්ෂින් එකතු කරන යෝගීන් වශයෙන් තමන්ට කාලේ ඉදිරිය තියෙන ආකාරයට තමන්ගේ සිත ස්වභාවයත් තැම්පත් වෙනකන් තමන්ටත් ඉන්න අතුරුව බාහිරටත් මෛත්‍රිය පැතිරීම වර්ධක් නැහැ නමුත් ප්‍රමාණ කුල මෛත්‍රිය ගැඹුරට වඩනවා නම් තමන්ට මෛත්‍රිය වැඩි යුතුයි අවම මට්ටම උපචාර සමාධිය දක්වා උපචාර සමාධියෙන් අනතුරුව තමන්ගේ පියමනාපම උත්තරීතර ගරු සම්භාවනීය උත්තමයක උත්තමාවියක් අරමුණු කරගෙන මෛත්‍රිය වැඩීමෙන් තතිය ධ්‍යානයේ දක්වා මෛත්‍රිය දිනු කර යුතුයි ඒ තතිය ධ්‍යානේවා හතරක් වෙනවා වෛර නැත්තෙක් වෙත්වා කියලා ඊළඟට ධ්‍යාන තුනයි තරහ නැත්තෙක් වෙත්වා කියලා ධ්‍යාන තුනයි නිරෝගී වෙත්වා කියලා ධ්‍යාන තුනයි සුවපත් වෙත්වා කියලා ධ්‍යාන තුනයි පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ මේ ආකාරයට ධ්‍යාන තුනේ ඒ වයින් 12ක් වැඩිමින් අනතුරුව දෙවෙනියටත් එවැනි ගරු සම්භාවනීය ශ්‍රේෂ්ඨ උත්තමී කෝත්තමයි උත්තමාවිය එතෙන්දි උත්තමී කියන්නේ පුරුෂ පක්ෂයේ කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් ස්ත්‍රී පක්ෂයේ කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් උත්තමාවිය කර්මල් කර යුතුයි එසේ මෛත්‍රිය වඩමින් අවම මට්ටම දහ දෙනකටවත් මෛත්‍රී වැඩීමෙන් අනතුරුව මධ්‍යස්ථ පුජ්‍යලයන්ට මෛත්‍රී වැඩිය යුතුයි මධ්‍යස්ථ පුජ්‍යලයන් 10කටවත් මෛත්‍රී වැඩීමෙන් අනතුරුව සාමාන්‍යම
අයට මෛත්‍රී වැඩි යුතුයි එවැනි 10කට වැනි කොටසකට මෛත්‍රී වැඩි වීමෙන් අනතුරුව වෛරී පුජ්‍යලයන්ට මෛත්‍රී වඩන්නේ හතරවෙනි අවස්ථාවටයි අවම වශයෙන් වෛරී පුජ්‍යලයන්ට මෛත්‍රී වඩන විට 40කටවත් මෛත්‍රී වඩලා තියෙන්නට ඕනි මේ අධිරේ අධිරට සිත ගැඹුරු වෙන යෝගියාට කාලයේ කිටි කිටි කරගෙන මෛත්‍රී වේගින් වඩන්න පුළුවන් හැකියාව ලැබෙනවා මේ අවස්ථාවේදී මේ අනුපිළිවෙල රටාවට යෑමට පෙර ආතු අපි මූලික වශයෙන් කර්මස්ථානයේ මත සිත තැම්පත් කර ගැනීමේ හැකියාව අපි ලබා ගන්නට ඕනේ තැම්පත් වීමෙන් පරිකාරම සමාධි උපචාර සමාධි අවස්ථාවන් දක්වා තමන්ට මෛත්‍රී දියුණු වෙන ආකාරය ගුරුවරයාගේ විනිශ්චය යුතුව දියුණු කර ගන්නට ඕනේ ඒ අනුපිළිවෙලටයි මෛත්‍රී වඩන්නේ දැනට තමන්ට කාලය විනාඩි 20ක් තියෙනවා නම් තමන්ට විනාඩි 5ක් හෝ 10ක් මෛත්‍රී වැඩුවා තමන්ගේ ප්‍රේමනාපම එක උත්තමේක උත්තමාවිය කර්මණු කළා මෛත්‍රී වැඩුවා ලෝක සත්‍යය ආරමුණු කළා මෛත්‍රී වැඩුවා මේ වගේ වෙනස්කම් සහිතව කෙරෙම වරදක් නැහැ නමුත් පිළිවෙලකට මෛත්‍රී වඩන දවසකදී අනුපිළිවෙල රටාවක් තියෙනවා ගුරු මුඛයෙන් එයා සාකච්ඡා කර ගැනීමෙන් දිගට භවනා කර ගන්නට පුළුවන් प्रश्ने स्वामीनगत मम सुवपत्चने से मम सुवपत्तरम किये मम सुवपत् මෙය වැරදිද කරුණාවෙන් පහදා දෙනු මැන අවසරයි දැන් කිසිම වරදක් නැහැ එතෙන්දී ඇත්තටම ග්‍රාමර් වල අවශ්‍යතාවයක් නැහැනේ අපිට මීනින් එකයි අර්ථයයි අවශ්‍ය වෙන්නේ එතකොට ව්‍යාකරණ සලකමින් මෛත්‍රී වඩන එක ලොකු අර්ථයක් නැති නිසා අපි තමන්ට හිතට මිහිරි ආකාරයට සරලාකාරයට යොදාගෙන මේ මෛත්‍රී වර්ණ දෙය ඊටාම සුදුසුයි. හොඳයි, තෙරුවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ, මීළඟ ප්‍රශ්නය යොමු කරන්නට කැමැති. මා මෛත්‍රී භාවනාව වඩන විට විනාඩි 20ක් 25ක් විතර එක දිගට එක එල්ලේ භාවනාව වැඩිය හැකියි. නමුත් ඉන්පසුව ශාරීරික වේදනා මතුවෙනවා. ඒ ශාරීරික වේදනා නිසා භාවනාව දිගටම කරගෙන යෑමට අපහසුයි. සිත විසිරෙන ස්වභාවයක් එනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ වගේ අවස්ථාවකදී අප කෙසේ ක්‍රියා කළ යුතුද? අවසරයි කරුණාවෙන් පහදා දෙන්න. එවැනි අවස්ථාවකදී පරයන්ක භාවනාවේ දිගට සිටිය නොහැකි නම් පරයන්ක භාවනාවේ නැගිටිනවා. නැගිටලා හිටගෙන භාවනා කරනවා. එහෙම නැත්නම් අර පරියංකේ සිටින එරියව වෙනස් කර ගන්නවා එරියව ස්වභාවයක් වෙනස් කරගෙන දෙකට භාවනා කරනවා එරියව වෙනස් කරන සෑම මොහොතකම අධිඨාන කර ගන්නවා මව සිහියෙන්ම මේ එරියව වෙනස් කර ගනිමින් අරමුණට එනවා කියලා එරියව වෙනස් කිරීමේදී කෙසේ වෙතත් ස්වභාවයක් අපි ඉන්න මට්ටමින් පහළට වැටෙනවා නැවතත් ඉක්මනින් නැගී හිටින්න පුළුවන් තමන්ගේ උත්සාහයයි තමන්ගේ සතියයි මත ඒ ආකාරයට සිහියෙන් ඉරව වෙනස් කරමින් පරියන්කේ උත්සාහය දරලා නොහැකි නම් හිට ගන්නවා හිටගෙන භවනා දියුණු කරගෙන යනවා එසේත් අපහසු නම් සක්මනට යනවා සක්මනේ දිගින් දිගට භවනා දියුණු කරනවා ඉරියව්ව නෙමේ කායික ඉරියව්ව ප්‍රශ්නයක් නෑ අපිට මානසික ඉරියව්වයි අපි උත්සාහය දරන්න ඕනේ තදා පවත්වන්න මානසිකත්වයේ තැම්පත් වෙන ඉරියව්වේ කායික ඉරියව්ව ඉබේම සකස් වෙනවා එනිසා මොලින් උපරිම සිත එක් අරමුණක පිහිටවා වැඩි කාලයක් වාසය කරන්න උත්සාහ දැරීම ඉතාම වටිනයි දෙවන සරණයි අවසරයි ස්වාමින් වහන්සේ මා කලක සිට මෛත්‍රී භාවනාව වැඩිවීමට පුරුදු වී සිටිනවා පළවෙනි පියවර වශයෙන් මම තමන්ට මෛත්‍රී කළා ටික කලක් යන විට සිතේ වෛරී බව තරහ බව ගොඩක්ම අඩු වුණා. දැන් නම් ඇති වෙන්නේම නැති තරම්. දෙවන පියවර වශයෙන් මගේ බොහෝම හිතවත් ගුරු සම්භාවනීය උතුමන් වහන්සේ කෙනෙක් අරමුණු කරගෙන මෙත් වැඩීම සිදු කරනවා. දැන් මාස එකහමාරක පමණ කාලයක් මේ අයුරින්
මෙත් වැඩීම සිදු කරනවා. එක භාවනා වාරයක් පැයකට වඩා කාලයක් වාඩි වී භාවනා කරනවා. මෙසේ භාවනා කරන අතර වාරයේදී එක් වේලාවකට සිරුර ඉහළට ඇදී යන්නක් මෙන් හෝ පොළව තුලට ගිලා බසින්නක් මෙන් සිරුර පැත්තකට ඇදී යන්නක් මෙන් වැනි හැඟීම් විටින් විට ඇති වෙනවා. ස්වල්ප කාලයක් පමණයි එය තිබෙන්නේ. ඒ වගේ වෙලාවට භාවනා අරමුණ කෙරෙහි පෙරට වඩා සිහිය පවත්වා ගැනීමට පහසු බවක් දැනෙනවා. මෛත්‍රිය හොඳින්ම හිතර දැනෙනවා. ශරීරය පිනා යන ස්වභාවයක් දැනෙනවා. ස්වාමීන් වහන්ස, මින් ඉදිරියට මා භාවනාව දියුණු කරන්නේ කෙසේද? අවසරයි. හොඳයි, භාවනාව වැඩෙන්න ආරම්භ වෙලා තියෙනවා. රටාව ඉතාසිරසුලේ වැඩිනවා. අතින් කිසිම බලාපොරොත්තුවක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අතීතයේ ලැබුණ අත්දැකීම් බලාපොරොත්තු වෙන්න එපා. ක්‍රිස්තියානි අමතය කරමින් එදිනෙදා සුපුරුදු පරිදි භාවනාව ඒ ආකාරයෙන් දියුණු කරගෙන යමු. තව ඉදිරියට එහෙම වැඩෙමින් පවතින්නේ. තව ඉදිරියට ගැඹුරු අත්දැකීම් ලැබෙන්නට පුළුවන්. බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. අපි අරමුණේ සිහි සිහිතමයි කරන්න ඕනේ. අරමුණු තුළ සතිය පිහිටවන්න උත්සාහවන්ත වෙන්න. වෙනස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳමයි ස්වාමීන් වහන්ස. අති පූජනීය අති ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම දිනකට විනාඩි 55ක් පමණ බැගින් අවම වශයෙන් වාර 3ක්වත් මෛත්‍රී කමඨහනේ යෙදෙනවා. මම සුවපත් වෙම්මා, සියලු සත්වෝ සුවපත් වෙම්මා ආදී වශයෙන් සිත ඒකාග්‍රතාවයට පත් වෙනවා. ඒ අතරතුර සිතුවිලි හොඳින් අඳුනා ගන්නවා. අතීතයේ දුක තරහා කලකිරි මෙනෙහි වෙනවා. ඒවා සිත සිතා සිටීමේද කැමැත්තක් ඇති වෙනවා. ඒ වෙලාවට ව්‍යාපාදයක් ව්‍යාපාදයක් ලෙස මෙනෙහි කරනවා. එවිට ටික වේලාවකින් ඒ සිතුවිලි නැති වී යනවා. අත්වල තද ගතියක් දැනෙනවා. එය ආපෝ ධාතුව යයි සිහිපත් කරනවා. එවිට එයත් ටික වේලාවකින් නැති වී යනවා. මේ ආකාරයට සිතුවිලි මෙනෙහි කිරීම සුදුසුද? අතේ මූනේ තදගතිය පටවි ධාතුව ලෙස හෝ මෙසේ ධාතු මනසිකාර කළ හැකිද? කරුණාවෙන් පහදා දෙනසේක්වා. මම අර මුලින් ලබා දුන්න පිළිතුරුමයන් ලබා දෙන්න මෙන්නේ. එක ලිපෙහි මුට්ටි දෙකක් හැලි දෙකක් කියලා කියන්න පුළුවන් නම් එහෙම වරදක් නැහැ. අපි කියන්න ගත්ත හැලිය කියලා සම්බගෙනම තමයි ඊළඟ හැලියේ ලිපිය සම්පන්නට ඕනේ. මෛත්‍රිය වැඩීම තුළින් සිත තැම්පත් වේගෙන එන අවස්ථාවේදී මෛත්‍රියම දිගට පුහුණු කළ යුතුයි. මෛත්‍රිය ගැඹුරු අත්දැකීම් ලබා ගැනීම සඳහා එනිසා බාහිර කිසිවක් හිතන්නේ නැතුව මෛත්‍රිය වෙනුවීම උත්සාහවන්ත වෙන්න. බාහිර ධාතු මනසිකාර භාවනාව ඒක ඉදිරියේදී ගුරු උපදේශ ලබාගෙන ධාතු මනසිකාර භාවනා කරන්න පුළුවන්. අර සිතුවිල්ලක් සිතුවිල්ලක් එහෙම නැත්නම් වෛරය වෛරය ආකාරයට චිත්තානුපස්සනා භාවනාව පුහුණු වුණ දවසකදී අපිට ඒ චිත්තානුපස්සනාව බලන්නට පුළුවන්. තව ගැඹුරට සිත දියුණු කරනකොට ඒ සිතේ තියෙන චෛතසික රූප ධර්ම හේතුඵල පටිච්චසමුප්පාද මෙයාගේ ගැඹුරට දියුණු කරගන්නට පුළුවන්. අපි මෝඩක යෝගයෙන් නිසා මුල් අවස්ථාවේදී ඒ අරමුණ තුළ වාසය කිරීමමයි වටින්නේ. ඒ ඔස්සේම උත්සාහවන්ත මනසේකයි සේපත් කරනවා. හොඳමයි ස්වාමීන් වහන්ස, ඉතාමත්ම පැහැදිලි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මා නවක භාවනා යෝගියෙක්මි. භාවනා පූර්වක්‍ෘතියක් පිළිබඳව මා අසා තිබේ. භාවනා පූර්වක්‍ෘතියේ ඇති වැදගත්කම කුමක්ද? අප භාවනා කරන සෑම විටකම භාවනාවට පෙර පූර්වක්‍ෘතිය සිහි කළ යුතුද? අවසරයි ස්වාමීන් වහන්ස, කරුණාවෙන් පහදා දෙන්න. පූර්ව කෘත්‍ය, පූර්ව කියන්නේ පෙර ආතුව, කෘත්‍ය කලයුත්ත, භාවනාවට පෙර ආතුව කලයුත්ත. තමන් නිදාගන්න යනවා නම් ඇඳ සකස් කරගන්නව නේද? වාඩි වෙන්න යනවා නම් පුටුවේ දූවිලි පියදානවනේ, දූවිලි පියදාමින් නේද වාඩි වෙන්නේ? අන්න ඒ වගේ අපේ භාවනා කමටහනත් අපි හිතෝෂණයෙන් කමටහන අරගෙන සිත කමටහනේ රඳවන්න උත්සාහ දැරීමේදී සිත පිට යනවා අපි නොදැනුවත්ම. සිත අරමුණ තුළ තැම්පත් කරගන්නට පහසු වීම සඳහා තමයි අර පූර්වක්‍ෘත්‍යයේ පෙර ආතුව සෝදානම් කරන්නේ. එතකොට පූර්වක්‍ෘත්‍ය ක්‍රමවේද කිහිපයක්ම තියෙනවා.
මංගිතන්නේ මේ අයට ඔය අපි විසින් සකස් කරන්නට යෙදුනා ඔය චතුරාර්යක භාවනා පොත ලබා ගන්න හැකියාව ලැබුණා නම් අපි පින්වත් බුද්ධික මහත්මයා මේ සම්බන්ධව ගොඩක් දැනුවත් ඒ චතුරාර්යක භාවනා පොත හාගත්තනම් පුරා කෘත්‍ය ක්‍රමවේද කීපෙම අපි හොඳින් හඳුන්වා දීලා තියෙනවා ඒ තුල ඒ මුලින්ම බුදු ගුණ සිහිපත් කරලා අපේ සිතේ සද්ධාව ටිකක් හදා ගන්නවා බුදු ගුණ සිහිපත් පත් කරන්න ගන්න විට බාහිර ලෝකීය පුරා හැසිරුණ සිත බුදු ගුණ තුරට ටිකක් නැඹුරු වෙනවා. ඉන් අනතුරුව මෛත්‍රියට සිත නැඹුරු කර ගන්නවා. ඉන් අනතුරුව අසුභයට පිළිකුරට කාමච්ඡන්ද නීවරණය තුල පහුගිය වතාවේ හිටියානම් දැන් මේ කාමතාන් වැඩිමිට පෙරාතුව අපි කාමච්ඡන්දේ කියනනම් කාමච්ඡන්දේ ඉන්න අපේ සිත මිදෙනවා. ඒ වගේම අපි අලසව ගත කරානම් वीर्य शक्तिमत् मरणानुसति मे विधिट बुद्धानुसति मैत्रीय अशुभ मरण सति मे चतुरारक भावना सिद्ध करमीन जीवित बुद्धरत्न धर्मरत्न संगरत्न पूजा करमीन मे मे आकार सिद्ध किरीमीन सिद्धवाने थमंगेसित निरांतरेन विविधाकार अरमुन तुलाय जीवत्न पुरुदुवतीन्ने මේ විවිධ අරමුණු මත තියෙනා වූ සිත එක් අරමුණකට නගා ගැනීමයි මේ පූර්වක්‍රත්‍ය සිදු කිරීමෙන් සිදුවන්නේ සෑම භාවනා වාරයකටම සුදුසු ආකාරයේ පූර්වක්‍රත්‍ය සකස් වෙනා තියෙනවා දිනේ පුරාවට භාවනා කිරීමට පූර්වක්‍රත්‍ය සිදු කරන යෝගීන්ට විනාඩි 45ක් වැනි දීර්ඝ පූර්වක්‍රත්‍ය තියෙනවා සාමාන්‍යයෙන් පැයක එකමාරක පූර්වක්‍රත්‍ය වෙනුවෙන් නමාමි බුද්ධංගුණ සාගරන්තං ඔය අපි සෑම වැඩසටහනකටම යොදා ගන්න පූර්වක්‍රත්‍ය යොදා ගන්නට හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් තමන් දවසේ පරියන්ක කරන්නට හැකියාව ලැබෙන අවස්ථාවන්ෙදී යොදා ගන්නවා නම් අපි සරලව කියලා දීලා තියෙනවා ඒ මාගේ ශාන්තිනායකෝ සම්මා සම්බුදු ඥානං වහන්සේට මාගේ නමස්කාරේ වේවා मागे जीवितेद पूजा करे पूजा वेवा देवनुवदे इमागे शांतिनायका मामेनि सम्मा संबुद्ध पियानन वहांसेट मागे नमस्कारे वेवा मागे जीवितेद पूजा करे पूजा वेवा देवनुवदे इमागे शांतिनायका मामेनि सम्मा संबुद्ध पियानन वहांसेट मागे नमस्कारे वेवा मागे जीविते पूजा करें पूजा वेवा पूजाम वेवा केला मुलु जीविते मबुद प्यानन वहां सेट पूजा करना मेतन मम वगंते वगंते वचन विनस किरें करे तमंट गलबिन आकारेट होंदट मिहिरेट तेरन वचन वनें ए बुद्ध जानन वहां सेट वाक्यें සජ්ජායනා කරමින් නමස්කාර කරමින් ජීවිතේ පූජා කිරීමෙන් හොඳින් සිත එතනට එනවා. ඒ ආකාරයෙන්ම ධර්ම රත්නයට නමස්කාර කරලා ජීවිතේ පූජා කරනවා සංඝ රත්නයට නමස්කාර කරමින් ජීවිතේ පූජා කරනවා. ඊළඟට ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට නමස්කාර කරමින් ජීවිතේ පූජා කරනවා. ඉන්නතුරුව තමන්ගේ භාවනා කමඨාන ආරම්භ කරනවා. මේ තුනත් සිත මිශ්‍රේම වලක්වා ගනිමින් ඒ කර්මවලට ගනිමින් සමගේ භාවනා දියුණු කර ගන්නට පුළුවන් දවසේ ඕනෑම වෙලාවක භාවනාව ආරම්භ කරනවා නම් මෙන්න මෙවැනි කෙටි පූර්වක්‍රත්‍යයක් සිදු කරමින් භාවනාව ආරම්භ කිරීම ඒකාන්ත ප්‍රතිඵලදායක වෙනවා ඒ ආකාරයට අපි සඳහන් කරාක්මෙන් අපි පොටුවේ වාඩි වෙන්න පෙර ආතෝ පොටුව සුද්ධ කරලා වාඩි වෙනවා වගේ අපේ සිතේ තියෙන ඕ බාහිර අරමුණු ටිකක් සුද්ධ කරමින් අපේ කමටහනට සිත නැබුරු කරමින් වාඩි වීමෙන් ප්‍රතිඵලදායක නිසා පූර්වක්‍රත්‍ය සිදු කිරීම ඉතාම වටිනවා හොඳයි මේ ආකාරයට ඉදිරියට පූර්වක්‍රත්‍ය සිදු කරමින් භාවනාව දියුණු කරගන්න ඉතාමත්ම පැහැදිලි ස්වාමින් වහන්සේ මේ ළඟ ගැටලුව භාවනා යෝගීන් දෙදෙනෙක් තමන්ගේ කායික අපහසුතාව පිළිබඳව සඳහන් කරනවා එක් යෝගියෙකුට භාවනා කරන විට කටට නිතර කෙල ඉනීම ඇති වෙන නිසා භාවනාවට බාධා ඇති වෙනවා. අනිත් යෝගියාට භාවනා කරන විට බඩේ දාහයක් දැවිල්ලක් දැනෙනවා. ඒ සඳහා ඔබ වහන්සේගේ උපදෙස් ඕවදන් දෙදෙනා බලාපොරොත්තු වෙනවා. අවසරයි.
කැලේනීම මූලික යෝගීන්ගේ බොහෝ දෙනෙකුට විය හැකි දෙයක්. වීරිය උත්සාහයේ වැඩිකම එහෙම නැත්නම් දිව උඩු තල්ලට තද කරගන්නවා දත් ටිකට තද කරගන්නවා කමටහන වඩන්න ආරම්භ කිරීමේදී වීරිය වැඩිවීමත් එවගේ අර ඉරියව්වේ පැවැත්මත් නිසා කැලේනීම වෙන්නට පුළුවන්. නමුත් ඒ කැල උනන යෝගියේ ඒ දේ අමතක කරමින් උත්සාහය දැරීමෙන් प्रतिपल इक्मन विनवाणी दिव उड़ताकरण दिव निधस्करान तमंगे कमट हनेटन उत्साहवंत प्रतिपल लभिनाई वगैरह बड़े दाहे දැනෙන යෝගියා පිළිබඳව පුජ්‍යලික අපි සාකච්ඡා කළ යුතු වෙනවා. ගැස්ට්‍රයිටිස් රෝගිය තියෙන කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වාත ආබාධ තියෙන කෙනෙක් වෙන්නට පුළුවන්. ඒකට අදාළ යෝග ව්‍යායාම ආදියක් සිදු කරමින් තමන්ගේ භාවනාව ශක්තිමත් කරන්න පුළුවන්කම තියෙනවා. පුජ්‍යලික සාකච්ඡා කිරීම වැදගත් වෙනවා ඒ යෝගියාට. හොඳයි, තෙරුවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්ස, අපි මේ පණිවිඩය ඔහුට හොයයට යොමු කරන්නම්. භාවනා කරමු මොබයිල් ඇප් එක පරිශීලකයන්ගෙන් අදට මෛත්‍රී භාවනාව සඳහා ඉදිරිව ඇති අවසාන ප්‍රශ්නය යොමු කරන්නට කැමැති. ගෞරවනීය ස්වාමින් වහන්ස, සතර ඉරියව්වෙන්ම මෛත්‍රී භාවනාව වැඩි හැකි බවයි අප දැන සිටින්නේ. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙසේ සතර ඉරියව්වෙන්ම මෛත්‍රිය වඩන ආකාරය අපට පැහැදිලි කර දෙනසේක්වා. අවසරයි ස්වාමීන් වහන්ස. අපි පළවෙනි ප්‍රශ්නයට පිළිතුරක් දිනයේ සෑම කටයුත්තකම මෛත්‍රී භාවනාව වඩන්නට පුළුවන් කියලා අපි හඳුන්වා දුන්නානේ. ඒ ආකාරයෙන්ම මෛත්‍රිය අපි පරියංක භාවනාවේ වාඩුවේ කරන රටාවම තමයි හිටගෙන මෛත්‍රිය වඩන්න තියෙන්නේ. සමන්ත පරියංක වාඩුවේ තමන්ට මෛත්‍රිය හොඳට වඩා ගත්තා. වෙන අනතුරුව හිටගෙන තමන්ගේ ප්‍රේමනාප ගරු සම්භාවනීය කෙනෙක් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා. එසේ මෛත්‍රිය වඩමින්ම සක්මන ආරම්භ කරනවා. සක්මනේත් ඒ අරමුණෙන්ම සක්මන් කරන්න පුළුවන්. අවශ්‍ය නම් ඊනකට දෙවනි අදියරට යන්න පුළුවන්. තවත් එවැනිම ගරු සම්භාවනීය කෙනෙක් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා. එහෙම නැත්නම් සියලු සත්වයන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා. දැන් ප්‍රායෝගික වර්තමානයේ සරල මෛත්‍රී රටාවට එක ඉන්න ඉරියව් ඕන ඉරියවක මෛත්‍රිය වඩන්නට පුළුවන්. නමුත් අර හාන්ස් වෙලා නිදාගෙන මෛත්‍රිය වඩන්න ගන්නේ නම් කම්මැලි යෝගීන් හාන්ස් වෙලා භාවනාව ආරම්භ කරන්න ගියොත් දන්නේම නැතුව හොඳට නිබ්බ යනවා. මෛත්‍රී භාවනාව යන්නේ සංස මං එදා කියලා දුන්නා වගේ මතකයි. සුඛං සුපති කියලානේ පළවෙනියට බුදු පියාණන් වහන්සේ විස්තර කරන්නේ. සුවදායක නින්දකට වැටෙනවා. සුකම් පටිභුංජති සෝසේ අවදි වෙනවා. න පාපකං සුපිනම් පසති පාපකාරී සීන පේන්නේ නැහැ. මේ මෛත්‍රියෙකුගේ මෛත්‍රී භාවනා යෝගියෙකුගේ ආනිසංස මුලින්ම මේ තුනම අපිට ලැබෙනවා. ඉතින් අර ඇඳක හාන්සි වෙලා හෝ පුටුවක හොඳට පහසුවෙන් හාන්සි වෙලා භාවනා ආරම්භ කළොත් මෛත්‍රියේදී නම් මූලික ශක්තිමත් සමාධියක් නැති යෝගී වුණොත් අනිවාර්යයෙන්ම හොඳට සැපදායක නිින්දකට වැටෙනවා. රාත්‍රියේ හොඳට නිදාගන්න නිදියදී මෛත්‍රී භාවනාව ආරම්භ කරන්න. එහෙම නැතුව අනෙකුත් කාලවලදී ඒ සයානෝවා කියලා බුදුජානක විසින් දේශනා කරපු ඉරියව්ව නිදමින් භාවනා කරන එක ආරම්භ නොකිරීමම වටිනවා. නමුත් දැඩි චාරයක අපහසුතාවයක් තියෙන කෙනෙකුට ගුරු උපදේශය ලබාගෙන ඒ ආකාරයෙන් කිරීම වරදක් නැහැ. මෙහි මේ විස්තර කරන ආකාරයට ඕනෑම ඉරියව්වක මෛත්‍රී භාවනාව වඩන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි, සියලු දෙනාගේ මේ භාවනා අධ්‍යක්ෂ සිය දහස් ගුණයකින් දිනු වෙමින් ධ්‍යාන අවිඥා මඟඵල නිවනට දිනු කරගන්නට සියලුම ශක්තිය ධෛර්ය වාසනාව ආරක්ෂාව දෙවියන්ගේ ආශිර්වාද සත්ප්‍රචෝපකාර නඩුවන පිළිලාසන සේවයි මෙච්චදින් අපි ආශිර්වාද පමුණවනවා.
හොඳයි තෙරුවන් සරණයි සාදු 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 ඔබ වහන්සේගේ කල්යාණ මිත්‍ර සම්පත්තියට අපගේ භක්ති ප්‍රණාමය බොහෝ දිනකගේ හිතසුව පිණිස භාවනා දියුණුව පිණිස එය ඒකාන්ත වශයෙන්ම පවතිවි ප්‍රතිවේද ශාසනයේ සුරක්ෂිතතාවයේම එයින් සැලසේවි අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න સમાප්තයි